වෙලා ඉන්නවා ඩිපෙන්ඩන්ට් වීසකක සක්සස් ස්ටෝරි එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මිස් සුදර්ශී මේ වෙනකොටත් SIT පොලිටෙක්නික් එකේ ඔක්තෝබර් ඉන්ටේක් එකට නිව්සීලන්ඩ් බලාපොරොත්තුලා තියෙනවා. ඉතින් අපිට හරිම සතුටුයි. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඩිපෙන්ඩන්ට් වීසක ගැන සර් කතා කරගන්න. සර් බබයි නේද යන්නේ? ඔව්. හරි. ඉතින් අපි ඩිපෙන්ඩන්ට් මේ පාර්ට්නර් ගෙන් අහලා දැනගමු මේ ඩිපෙන්ඩන්ට් වීසක මිස් දනුෂ්කිත් එක්ක කොහොමද කරේ? ඒගොල්ලන්ගේ වීසා ප්‍රොසෙස් එකේදී මොන වගේ අත්දැකීම්ද ඒගොල්ලන්ට මුණ පාන සිද්ධ වුණේ කියලා. අපි බලන් ඉන්න ස්ටුඩන්ට්ස්ලාට සර්ගේ නම ඒ වගේම සර්ගේ ඇකඩමික් බෑක්ග්‍රවුන්ඩ් එක සර්ගේ වර්කින් එක්ස්පීරියන්ස් ටික මුලින්ම ෂෙයා කරගමු. හරි. මම කසුන් හතපාංගොඩ. දැනට මම ෆයිනෑන්ස් කම්පැනි එක හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා රිකවරිස් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට මමත් MBA එකක් කරලා බැචලර්ස් ඔක්කොම කම්ප්ලීට් කරලා ඉන්න අතරතුර තමයි වයිෆ්ට ඔපචුනිටි එකක් ආවේ රෝහක ත්‍රූම SIT යුනිවර්සිටි එකට මාස්ටර් එකට යන්න. එතකොට ඒක වීසක එනවත් එක්කම තමයි ධනුෂ්ක අපිට ඇඩ්වයිස් කරලා තිබ්බේ. නෝමලි වයිෆ්ගේ වීසක ආවට පස්සේ ස්ටුඩන්ට් වීසක ආවට පස්සේ තමයි අපි නෝමල් ඩිපෙන්ඩන්ට් වීසක ඇප්ලයි කරන්න කියලා. එතකොට සර් මේ ඇයි එහෙම කිව්වේ මිස් ධනුෂ්කී? ස්ටුඩන්ට් වීසක මුලින් කරන්න හේතුවක් ඇතිනේ ඒකට? ඔව්, මට හිතෙන විදිහට ඒක හේතුව මම හිතන්නේ ඉමිග්‍රේෂන් එකේ රික්වයර්මන්ට් එකක් වෙන්න ඕන මට තේරෙන විදිහට. එතකොට ඒකත් එක්ක ධනුෂ්ක අපිට ඇඩ්වයිස් කරලා තිබ්බ මේ ඩොකියුමන්ට්ස් ටික හදාගන්න කියලා මේ සිකිති සරිදිමුතු ලව්වා. එතකොට අපි මේ ඩොකියුමන්ට්ස් ටික ඒ විදිහ අපි 50ක් 60ක් අපේ තියෙන වැඩත් එක්ක කම්ප්ලීට් කරගෙන තියාගෙන හිටියා. ඊට පස්සේ කොමාරි වීසා එක වයිෆ්ගේ ආවත් එක්කම අපි ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරගන්න අපිට පුළුවන් වුණා. මොකද අපි ප්ලෑන් කරේ ඇත්තටම වයිෆ් යනවත් එක්කම, මොකද වයිෆ්ක ඉන්ටේක් එක ඔක්තෝබර්නේ. එතකොට අපි ප්ලෑන් කරන් හිටියේ ඉන්ටේක් එකටම එයා යනවත් එක්කම අපිත් මයිග්‍රේට් කරගන්න. හැබැයි අපේ පොඩි පරක්කුවක් තිබ්බා ඩොකියුමන්ට්ස් බාර දෙන්න. මොකද මම ජොබ් බෑක් කරනවා, වයිෆ්ත් වර්ක් කරනවා. ඒත් එක්ක අපිට පොඩ්ඩක් පරක් වුණා, වීක් දෙකක් විතර ඩොකියුමන්ට්ස් බාර දෙන්න. ඒත් එක්ක මේ වීක් දෙක පරක් ඒ වෙච්ච වීක් දෙකම තමයි අපිට අන්තිමට වීසා එකෙන්නත් වීක් දෙකක් පරක් වුණා. නැත්තම් අපි මේ වෙද්දි මාත් වයිෆ් එක්කම ගිහිල්ලා. හරි. එතකොට එතනදී අපිට බලන් ඉන්න යට දෙන දින පණිවිඩය තමයි ඩොකියුමන්ට්ස් පරක්කු කරන්න හොඳ නැහැ. පරක්කු කරොත් ඒ ප්‍රමාදවිල්ල හේතු වෙනවා වීසා එක එන්න. අනිවාර්යයෙන්. එතකොට මෙතනදී සර් මේ මිස් ධනුෂ්කිගේ හරහානේ දැන් ඔගොල්ලෝ අපිත් එක්ක ඩිපෙන්ඩන්ට් වීසා එක කරේ. ඇයි මිස් ධනුෂ්කි හරහාම ඩිපෙන්ඩන්ට් වීසා එක කරනවා කියලා තෝරගත්තේ? ඒකට රීසන් එක මම හිතන්නේ වයිෆ් ගොඩක් වෙලාවට එයා මට වඩා සෑන් දේවල් හොයලා බලලා කරනවා කෙනෙක්. ඉතින් එයා මම හිතන්නේ මෙයාවම තොරගෙන තිබ්බා යාගේ තියෙන එයා හොයාගත්ත දේවල් සහ යාගේ රිසර්ච් එකේ රිසල්ට් එකක් විදියට. එතකොට තව ගොඩක් කට්ටි ඉන්නවනේ කරන. එතකොට යානිත්ගේ ඉමිග්‍රේෂන් ලෝ එකේ කේ තියාගේ තියෙන බෑක්ග්‍රවුන්ඩ් එක එයා දැනට තියෙන මම හිතන විදිහට නිව්සීලන්ඩ් වල ඒ සපෝට් එකක් ඒ කියන්නේ හැමදේත් එක්කම තමයි මම හිතන්නේ වයිෆ් එයාව තෝරගත්තේ. එතකොට දැන් අපි මෙතනදී අද කතා කරන්නේ ඩිපෙන්ඩන්ට් වීසක සම්බන්ධවනේ. එතකොට ඇත්තටම ඩිපෙන්ඩන්ට් වීසක කරේ මිස් ධනුෂ්කි. එතකොට මේ වීසක කරද්දී සර්ගේ බබාගේ වීසක කරද්දී මිස් ධනුෂ්කිගෙන් මොන වගේ සපෝට් එකක්ද ලැබුණේ? ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් වලින් ඉඳන්ම චෙක් ලිස්ට් එකක් දෙනවා. ඒ චෙක් ලිස්ට් එකේදී එතකොට යා ඒ ඩොකියුමන්ට්ස් වලට ගයිඩ් කරපු විදිහ වීසක එනකම්ම මිස් ධනුෂ්කිගෙන් මොන වගේ සපෝට් එකක්ද ඔයගොල්ලන්ට ලැබුණේ? ඔව්, කියන්නේ අපිට ඩොකියුමන්ට්ස් ඒ ටු සෙඩ් ඕන ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම හරියට මෙයා කියලා තිබ්බා. සහ අපිට අපෙන් ප්‍රිපෙයාර් කරගන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද, අපි ලියන්න ඕන ලෙටර්ස් මොනවද, ඒ ටික ඔක්කොම ඒ ටු සෙඩ් එයා දීලා තිබ්බ. හැබැයි අපි ඒකෙත් අපි තමයි චුට්ටක් එහෙම ගිහිල්ලා තිබ්බේ පොඩ්ඩක් පරක් වෙන රීසන්. හැබැයි ඇරෙන්න මොනාරි ඇල්බම් එකක් ඕන නම් මං හිතන්නේ ඩිපෙන්ඩන්ට් වීසකට සෑහෙන ඩොකියුමන්ට්ස් ටික ඕන වෙලා තිබ්බා වයිෆ්ට වඩා මගේ බබාගේ. හැබැයි ඒ ටික අපිට කම්ප්ලීට් කරගන්න එයා දීපු ගයිඩ්ලයින් එක්ක, දිමුතුර දීපු ගයිඩ්ලයින් එක්ක ඒ ටික කරගන්න පුළුවන් වුණා. මොකද ඒ හැම ඩොකියුමන්ට් එකක්ම එයා චෙක් කරා පර්සනලි, මම දන්න විදිහට දිමුතු චෙක් කරා පර්සනලි හැම ඩොකියුමන්ට් එකක්ම. ඒත් එක්කම ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරපු දවස් ඉඳලා අපිට කිව්වා මෙච්චර කාලයක් ඉන්න. හැබැයි එයා හැමදෙස්සම ඇඩ්වයිස් කරා දැන් අපි චෙක් කරන්න යනකොට චෙක් කරන්න එපා. මොකද හේතුව කියන්නේ අපි ඉමිග්‍රේෂන් කතා කරනකොට මොකද්ද ඒකේ රිසල්ට් එකක් තියෙනවද, මොකද්ද ඒකෙන් මොකක් හරි ඉම්පැක්ට් එකක් වෙනවද, ඒ දේවල් එයා ක්ලියර් කරලා දුන්නා. එයා කිව්වා බොරුවට අපේ කලබල වෙන දෙයක් නැහැ, ඒකට හැම දෙයකටම ටයිම් පීරියඩ් එකක් තියෙන. බෑ කියපු පීරියඩ් එක ඇතුළත ඒ වැඩේ වෙලා ඒ කියපු දවස් විදිහට මේක කම්ප්ලීට් වුණා. හරි. එතකොට බලාගෙන ඉන්න ස්ටුඩන්ට්ස්ලාට දැන් මේ වීඩියෝ එක ස්ටුඩන්ට්ස්ලා බලන් ඉන්නවා, ඒගොල්ලොත් එක්ක මයිග්‍රේට් කරන්න හිතන් ඉන්න ඩිපෙන්ඩන්ට්ස්ලා බලන් ඉන්නවා, සර්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඇයි ස්ටුඩන්ට් වීසකක් වගේම ඩිපෙන්ඩන්ට් වීසකක් කරන්න ඕගොල්ලෝ ලීගල් ප්‍රොසෙස් එකක් තෝරගන්න ඕනේ? ඇයි රෝහකක තෝරගන්න ඕනේ කියලා සර්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ෂෙයා කරගත්තා. ඔව්, මම හිතන්නේ එතන ඩොකියුමන්ටේෂන් වල තියෙන අඩුපාඩුවක් වුණොත් එතනදී ආපහු ඒක වීසක රිජෙක්ට් වෙනොත් එීම ආපහු කතන්දරයක්, ඒක මම දන්න විදියට. හැබැයි අර මෙතනදී හරි ඇඩ්වයිස් එකක් අපිට හම්බෙහිනින්ද මොනවද අපි දෙන්න ඕන ඩොකියුමන්ට්ස්, මොනවද අපි නොදෙන්න ඕන ඩොකියුමන්ට්ස් කියලා, සහ මොනවද අපි අපේ ඩොකියුමන්ට්ස් වල ලියන්න ඕන දේවල් සහ නොලියන්න ඕන දේවල් ඒගොල්ලෝ අපිට අනිවාර්යෙන් හරියටම පැහැදිලි කරලා දුන්නා. ඒතර ඒ ගයිඩ්ලයින්ස් ටික ගන්න මම හිතන්නේ මෙතනට ආව නම් ඒ ටික හරියට කරගන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසය හිතෙනවා.
බලාපොරොත්තු විදියට ඒක හරි ගිහිල්ලා තියෙනවා. හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි සරට විෂ් කරනවා සරලගේ ෆියුචර් ලයිෆ් එකට. රෝහකක තෝරගත්ත එකට ස්පෙෂල් තෑන්ක්ස් කරනවා. ඒ වගේම ඩිපෙන්ඩන්ට් විසකත් අපි හරහම කරපු එක ගැන. ඉතින් බලන් ඉන්න ඕගලන්ටත් හැමදාම වගේ අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි ඕගලන්ගේ ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක වගේම ඩිපෙන්ඩන්ට් වීසකත් කරනවා නම් හරි තැනක් තෝරගන්න. විශේෂයෙන්ම ඩිපෙන්ඩන්ට් වීසක හැමෝටම කරන්න බෑ. නිව්සීලන්ඩ් ඩිපෙන්ඩන්ට් වීසා කරන්න පුළුවන් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ලයිසන් ඇඩ්වයිස කෙනෙක්ට. සහ ෆුල් ලයිසන් එකක් තියෙන ඇඩ්වයිසර් කෙනෙක්ගේ සඳහා තෝරගන්න මිස් දානුෂ්කි පතිරණ අපේ කම්පැනි එකත් එක්ක වැඩ කරන මිස් දානුෂ්කි පතිරණට නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් එකෙන් ඉෂ්‍යු කරපු ෆුල් ලයිසන් එකක් තියෙනවා. දැන් ටික ප්‍රැක්ටිස් කරනවා එහින්ද අපිව තෝරගන්න කියලා අපි කියන්නේ ස්ටුඩන්ට්ස්ට. මේ ප්‍රොසෙස් එක ඔගලන්ට ජෙනුවින් විදිහට ලීගල් ප්‍රොසෙස් එකකට වෙන්න ඕන නම් හරි විදිහට වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඩිපෙන්ඩන්ට් වීසක කරන්න ලයිසන් ඇඩ්වයිසර් කෙනෙක් ඉන්නම ඕනේ. ඉතින් එතනදී තවත්ම වැදගත් දෙයක් තමයි අපි ඔගලන්ට මතක් කරන්නේ ඔගලන්ගේ ප්‍රොසෙස් එක කරගෙන යනකොට ඒ ඩොකියුමන්ට් සම්බන්ධව අපි ඉන්ෆෝම් කරන්නේ. එතකොට කස්ටමයිස් කරන්න විශේෂයෙන්ම මේ ඩොකියුමන්ට්ස් ඒ ස්ටුඩන්ට්ගේ ප්‍රොෆයිල් එක අනුව ඒ ඩිපෙන්ඩන්ට්ගේ ප්‍රොෆයිල් එක අනුව. ඉතින් මේ දේවල් හරි විදිහට කරන්න පුළුවන් වෙන්නේ එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක්ට විතරයි. ඉතින් ඔගොල්ලෝ අපි වැවිලා හම් වෙන්න ස්ටුඩන්ට් වීස එක වගේම ඩිපෙන්ඩන්ට් වීස එක ගැන කතා කරගන්න. ඒ කතා කරලා ඔගොල්ලන්ට මෙතන සැටිස් නම් අපි කරපු වීසා තියෙනවා ඒ දේවල් බලන්න පුළුවන්. ඉතින් ඔගොල්ලන්ගේ ස්ටෝරි එකත් මේ විදිහටම සක්සස් කරගන්න.